Hi viewers, Adapi Balandana Muika Apocalypto. Me Muika Didas Hayedi, my language in the Ma Releasune, Me Muika Kodakma Hitpecha Muika Kekai, Mata Tituna Me Muika, Ola Vinuima Singhalin Demukila Mukada, language problem in the Me Muika Kodaka Balane, E Hitu in the Mai, Me Muika Adamang Walata Shakaranakila Hitue, E in the Digatama Balana, Enangapi, Muikitayang, welcome to Bakamanelki. මූවී එකේ ස්ටාර්ටින් එකේ වල්ලූරේ පණ කඩාගෙන දුවනවා උගේ පණ බේරගන්න. එතකොට උගේ පස්සෙන්ම ආදිවාසි සෙට් එකක් පන්නගෙන යනවා ඌව අල්ලගන්න. එක තැනකදී ඌ හිර වෙනවා දඩයන් කරන පොඩි ටූල් එකකට හිර වෙලා ඌව මෙයාලා කට්ටියම එකතු වෙලා දඩයන් කරනවා. එතකොට ඌව උස්සලා ගන්න මෙන්න මේ චරිතය තමයි අපේ හීරෝ. ඒ ඌරව කපලා ඒ ඌරගේ හදවත එක්කෙනෙක්ට කන්න දෙනවා. ඒ වගේම ඒ ඌරක් පිරිමි සතෙක් ඒ ඌරගේ අර දෙකත් එක්කෙනෙක්ට කන්න දෙනවා. ඒ තමයි මේ මූවී එකේ ඉන්න ජෝක් කෙනෙක්. ඌට දීලා මෙයාලා කියනවා මේක කාපන්. එතකොට තමයි උඹට ළමයි හදා ගන්න පුළුවන් කියලා විහිළු කරනවා. හැබැයි මේක සිරාටම වගේම කියන්නේ. එතකොට මූ ගිය සැරෙත් මේකමනේ කිව්වේ මේ සැරෙත් මොකද මේකම මට කන්න දෙන්න කියලා. එතකොට උඹ මේක කනවා මොකද මේ දේ කාලා තමයි අපේ තාත්තත් ළමයි 10ක් 15ක් කියලා හැදුවේ. එහෙනම් මේක කනවා කියලා ඌට දෙනවා. එතකොට කට්ටිය හිනා වෙලා බලන් ඉනකොට මූ ඒක කනවා. කනකොට මේක තිත්තයි. එකපාරක් විසික් කරලා මූ ඔක්කොටම බනින්න පටන් ගන්නවා. එතකොට අපේ හීරෝ අර ජෝක දෙන්නම නිකන් විහිළුවට ගහ ගන්නවා. ඔහොම විහිළු කරන් ඉන්නකොට අපේ හීරෝගේ තාත්තා එයා තමයි මෙහි ඉන්න නායකයා. එයා මේ ජෝකව එහාට එක්කන් ගිහිල්ලා පොඩි කොළ වර්ගයක් දෙනවා. මෙන්න මේක රහසිගත දෙයක්. මේක හොඳට උඹගේ දණිස් යට තියලා වාඩි වෙලා ඊට පස්සේ ඒක අරන් කනවා. එතකොට උඹට ළමයි 10ක් 15ක් අනිවාර්යයෙන්ම හම්බෙනවා. මේක කාටත් කියන්න එතෝ මේක කරන්න කියලා ඌට කියලා දීලා ඌ එතනින් එක්කන් යනවා. එතන එහෙම විහිළු කරන් ඒ ඌරව කකා ඉන්නකොට කවුරුරේ එතන එන සද්දයක් වෙනවා. මොකද්ද කියලා බලනකොට ගමේ පොඩි කොටසක් එතනින් මාරු වෙලා යන්න හදනවා. එතකොට මෙයාලා එයාලා අඬ ගහලා මොකද්ද කියලා බලනකොට අනිත් පැත්තේ ඉන්න ආදිවාසි කට්ටියක් මෙයාලට පහර දීලා එයාලා ගොඩක් අය මැරුවා ගොඩක් අය අරන් ගියා කියලා කියනවා. හැබැයි මෙයාලා ඒ ගැන මුකුත්ම විස්තර අහන්නේ නැතුව ඔයාලට කෑම ඕනද කියලා එයාලා ළඟ තියෙන මාළු ටික අරන් මෙයාලගෙන් ඌරු මස් ටිකක් දීලා එයාලා මාරු කරගන්නවා. හැබැයි මේක හොඳට බලන් ඉන්න හීරෝ එයාගේ හිතාසින් හිතනවා මේ දේ ඊළඟට අපිටත් වෙයිද කියලා. එයාලා එතනින් පිට වෙලා යනකොටම කියනවා එයාලා මිනිස්සුන්ව දඩයන් කරනවා ඔයාලා ගොඩක් පරිස්සමින් කියලා. එතකොට හීරෝ මොකද කරන්නේ පැනගෙන එයාලගේ ගමේ පැත්තට යන්න හදනවා. එතකොට තාත්තා යාව නවත්තලා මේනවා කියලා අර ඌරු මස් ටිකත් අරගෙන එයාලගේ ගමට හිමින් යන්න පටන් ගන්නවා. ගමට ගිහිල්ලා ඇතුළට යන්න කලින් තාත්තා කියනවා පුතාට මේ දේ ගමේ අයට කියන්න එපා. එයාලා මේ ගැන ඇහුවොත් ගොඩක් බය වෙයි. බය හිතුනොම අපිට එයාලට ඇහැරිව සටන් කරන්න බැරි වෙයි. මොන දේ වුණත් කමන්න අපි මෙතනින්නම්ම එයාලට ඇහැරිව සටන් කරමු කියලා හීරෝට කියනවා. එතනින් ඔහොම අපේ මේ ජෝකව පෙන්නවා. ජෝකව එයාගේ නැන්ද ඇදගෙන ගිහිල්ලා උඹ තාම මට මුණුපුරෙක් හරි මිනිපිරිය දෙන්න කිසිම උත්සාහයක් නැහැ. අඩි 7කට හැදිලා විතරයි තියෙන්නේ කියලා ඌව විහිළු කරගෙන ඇදගෙන යනවා. ඌව ඇදගෙන ගිහිල්ලා එයාගේ ඒ පුංචි ගේ අස්සට තල්ලු කරලා එයාගේ දුවවත් තල්ලු කරලා කොහොම හරි මට මාස 10ක් ඇතුළත ළමයෙක් ඕන කියලා මෙයා ඉස්සරහා ගොඩක් සැරට වාඩි වෙලා ඉන්නවා. එතකොට මේ දේ බල්ලා ගමේ අය ඔක්කොම හිනා වෙනවා. ඒ වගේම අපේ හීරෝට පුතෙක් ඉන්නවා. ඒ පුතා දුවගෙන එවිලා මෙයාත් එක්ක ගොඩක් ලං වෙලා සෙල්ලම් කරනවා. ඒ වගේම අපේ හීරෝගේ වයිෆ් දැනට මාස 9ක ප්‍රෙග්නන්ට් කෙනෙකුත් එයාවත් පෙන්නවා මේ මූවී එකේ. ඒ කියන්නේ ළඟදිම යාට බබා හම්බෙන්න තියෙනවා. එතනින් එහා ජෝකෝ පෙන්නවා. ජෝක ඒ පැල්පතාසෙන් දුවගෙන එනවා. එවිලා වතුර උණු වතුරේම තමන්ගේ ඇඟට දාගෙන මූණ ඇඹුල් කරන් ඉන්න මොකද්ද කියලා බැලුවත් අර තාත්තා දුන්න කොලේ මූ ඇඟේ ගාගෙන මොකක් කරි කරන්න කියලා ඒක දැන් කසන්න පටන් අරන් මූ දැන් ඒකට ගුටාක් දඟලනවා. මේක දැකලා ගමය හිනා වෙන්න පටන් ගන්නවා. එතනින් ඉවර වුණාම එදා රෑ වෙනවා. කට්ටිය දැන් නිදා ගන්නවා. ඒ වගේම කවුරුත් දන්නේ අනිත් දවස මොකද්ද වෙන්න යන්නේ කියලා කට්ටිය හොඳින් සතුටු වෙලා නිදා ගන්නවා. අපේ හීරෝට උදෙන්ම මොකක් හරි නරක හීනවල් එනවා. ඊට පස්සේ එකපාරම හැහැරිලා බලනකොට ඒ එයාලගේ ගම වටේම වෙන ආදිවාසි කණ්ඩායමක් වට කරන් ඉන්නවා. ඒ වගේම එයාලා දැන් මේ පැල්පත් වලට ගිනි තියන්නත් ලෑස්තිනවා. ඒ වගේම එකපාරම කඩාගෙන පනිනවා මෙයාගේ ගමට. එහෙම පැනලා මෙයාගේ ගමේ තියෙන පැල්පත් වලට ගිනි තියන. ඒ වගේම මෙයාලට හැරෙව සටන් කරන අයව මරලා දානවා. හැබැයි මෙයාලා ගොඩක් පණ පිටින් අල්ලගන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට අපේ හීරෝ මොකද කරන්නේ ඉක්මන්ට එයාගේ පුතාව උස්සගෙන පිටිපස්සේ තියෙන ලොකු ළිඳකට යනවා. ඒ වගේම වයිෆ්වත් ටක් ගාලා එන්න කියනවා එයාගේ පස්සෙන්.
හීරෝ මොකද්ද කරන්නේ ඒ ලොකු ලිඳාස්සට ඒක වතුර නෑ ඒ ලොකු ලිඳාස්සට මෙයාගේ ප්‍රෙග්නන්ට් වයිෆ්යි අර පොඩි කොල්ලවයි හිමින් හිමින් ඇතුළට දාන්න සලස්සනවා අනිත් පැත්තෙන් මෙයාගේ තාත්තා ජෝක යාලා අරුන්ට හැරිව සටන් කරනවා මෙහෙම පල්ලයට බස්සගෙන ඉන්නකොට ඒ හතුරන්ගෙන් එක්කෙනෙක් මුව දකින්න දැකලා මුගේ පැත්තට දුවගෙන එතකොට ටග්ගල් ටග්ගලා මු ලනුව පල්ලයට අතාරිනවා එතකොට මු තවත් ලඟ වෙනවා එතකොට තව ඉක්මනට අතාරිනවා ගොඩක්ම ලඟ වුණාම ඒ ලනුව අතහැරලා දානවා අතරෙම ඒ ප්‍රෙග්නන්ට් ලේඩි ඒ ළඟ තමයි ඉඳලා තියෙන වැටෙන්නේ එතකොට පොඩ්ඩක් සේෆ්ටි එකෙන් පල්ලයට වැටෙනවා ඒ පුතා එක්ක එතකොට මුව කඩාගෙන වැටෙනවා පැත්තකට උත් එක මු රණ්ඩු වෙනවා මරණ්ඩ ආපු එක තේ ලිඳාස්සට වැටෙන්නේ නැහැ. එතකොට ඌව කකුලෙන් අල්ලලා ඌවත් කොහොම හරි මරලා දාලා එතන යන්න හදනකොට නෝනා අහනවා අපිව දාලා යන්න එපා කියලා නෑ නෑ මං තාත්තට උදව් කරන්න ඕන මං ගම බේර ගන්න ඕන කියලා එතනින් පැනගෙන යනවා. හීරෝ මොකද කරන්නේ යන්න කලින් එතන තියෙන කොටේකට ලණුවක් ගැට ගහලා ඒ ලිඳාස්සට ඒ ලණුව දාලා තියලා තමයි යන්නේ. මොකද කවදා හරි දවසක් එයාලට ඒක එල්ලිලා එළියට එන්න පුළුවන් විදිහට එතන සලස්සලා තමයි යන්නේ. අපේ හීරෝ එතනට කඩාගෙන යනකොට ජෝකර් ඒ වගේම එයාගේ තාත්තාව දැන් මෙයාලා අල්ලගෙන හැබැයි තාත්තාව දැන් එකෙක් මරන්න හදනවා එකත් ඌ හරියටම සයිකෝ කෙනෙක් වගේ ඌව මරන්න හදනකොට අපේ හීරෝ පැනගෙන ගිහලා ඌව තල්ලු කරගෙන පල්ලෙහාට වැටලා ඌගේ පිහිය මරන් ඌට අනින්න යනකොට අන්න ඒ දඩයන් කරන ආදිවාසී සෙට් එකේ නායකෙක් වගේ එකෙක් ඉන්නවා අන්න ඌ ඇවිල්ලා අපේ හීරෝව අල්ලගෙන පැත්තකට අරන් ඌව ගැට ගහන්න පටන් ගන්නවා අර සයිකෝ වගේ එක්කෙනා හීරෝව මරන්න හදනවා එතකොට අර නායකයා මොකද කරන්නේ මුව පණ පිටින් ඕනවා මුව කවුරුත් මරන්න එපා කියලා කට්ටියට අණ කරනවා හීරෝ අමතක වෙලා එයාගේ තාත්තව තාත්තා කියලා අඳ ගන්නවා එතකොට එතන ඉන්න උන් දැනගන්නවා මේ ඉන්නේ මුගේ තාත්තා කියලා මේ නාකියා ඕන්නේ නැණේ කියලා ඌව හිටවලා ඌගේ බෙල්ල පුතාගේ ඉස්සරහම කපලා දානවා ඊට පස්සේ කට්ටියම හිර කරලා එක විදියට ගැට ගහලා මුව එක තැනකට අරන් යන්න ලෑස්ති වෙනවා එතන ඒ ජෝකර්ගේ වයිෆ් වෙන තැනකට උස්සන් ගිහලා රේප් කරන්න හදනවා අර සයිකෝ වගේ ඉන්න දඩයන්කාරයා ඊට පස්සේ අපේ හීරෝ එතන ඒ තියෙන ලින්ද දිහාම බල බල ඉන්නවා මේක එතන ඉන්න එකේ දකින්නවා ඌ මොකද්ද කරන්නේ මූ මොකද ලින්ද දිහා බලන් ඉන්නේ කියලා ඒ ලින්ද ළඟට ගිහිල්ලා බලනවා ඒක ඇස්සේ කවුරුරි ඉන්නවද කියලා හැබැයි කවුරුත් පේන්නේ නැහැ හැබැයි එතන තියෙන කඹේ දැක්කම මෙතන කවුරුරි ඉන්නවා කියලා දැනගෙන එතනට ලොකු ලොකු ගල් ටික දාන්න පටන් ගන්නවා ඒ ගල් වැටෙන සද්දෙට ඇතුළේ ඉන්න පොඩි කොල්ලා කෑ ගහනවා එතකොට මෙතන කවුරුරි ඉන්නවා කියලා මූ කට්ටියටම කියලා එතන තියෙන කඹෙත් කපලා දානවා ඌ ළඟ තියෙන පිහියෙන් අන්තිමේදී එයාලා මෙතන ඉන්න පොඩි ළමයිම විතරක් අතහැරලා ඒ ලින්දාස්ස ඉන්න අයත් හිටපු දැන් කැම වීම නැතුව එයාලා මැරලා යයි ඒ වගේම මුං ඇදගෙන යන් කියලා මේ සෙට් එකම එයාලා අරන් යන්න හදනවා එහෙම යන්න හදනකොටම පෙන්නනවා ඒ දඩයන් කරන්න ආපුන්ගේ එකෙක්ට ඇහැළඟින්ම තුවාල වෙලා ඉති ඒ පොඩි කොල්ලෙක් ඒ තමයි ඒ නායකයාගේ පුතා කියලා මෙයාලා හඳුන්වන්නේ එතනින් මෙයාලව දැන් අරන් යනවා මෙයාලව අරන් යනකොට එතන ඉන්න පොඩි ළමයි ඔක්කොම මෙයාලගේ පිටිපස්සෙන් අම්මා තාත්තා කියාගෙන කෑ ගහගෙන එනවා ඊට පස්සේ ලොකු ගඟක් එනවා ඒ ගඟෙන් එහාට දැන් කට්ටිය පීන්ලා යන්න ඕන එතකොට මේ පොඩි ළමයින්ට එන්න බෑනේ මොකද එයාලා ගහගෙන යන හින්දා එතකොට මෙයාලා මේ ගඟ ක්‍රොස් කරද්දී එහා පැත්තේ ඉන්න ළමයි ඒ එක්කෙනෙක් කෑ ගහනවා මම මේ ළමයි ටික බලා ගන්නම් කට්ටිය බය වෙන්නවා කියලා කෑ ගහනවා මේ ක්ලිප් එක ගොඩක්ම ලස්සන ක්ලිප් එකක් වෙනවා මේ මූවි එකේ මොකද ඒ තරම් ලස්සනට මෙතන අරන් තියනවා කියලා තමයි කියන්න පුළුවන් එතනින් එහා ලිඳ පෙන්නනවා ලිඳ ඇතුලේ ඉන්න අර පොඩි කොල්ලට පොඩ්ඩක් තුවාල වෙලා ඊට පස්සේ අර ලේඩි මොකද කරන්නේ ඒ කොල්ලට බෙහෙත් කරනවා වගේ දෙයක් පෙන්නනවා ඒක ඒ කාලේ විදිහටම පෙන්නනවා කූඹියෙක් කල්ලලා ඌව ඒ තුවාලෙට හපන්න තියලා ඌගේ ඒ නැට්ට පැත්ත කඩලා දානවා එතකොට ඒක නිකන් හරියටම මැහුමක් වගේ තමයි වැටෙන්නේ අන්න එහෙම එයා ප්‍රතිකාර කරනවා එතනින් කට් කරාම දැන් මෙයාලව ගෙනියන එක පෙන්නනවා එතකොට මෙයාලා යන්නේ පොඩ්ඩක් කන්දක් වගේ උස තැනක එහෙම යනකොට එකපාරෙන්ම දෙන්නේ තුන් දෙනෙක් එතනින් පල්ලෙහාට වැටෙන්න හදනවා මෙයාලා ඔක්කොම එක උණු බටේ ගැට ගහලා තියෙන හින්දා එක්කෙනෙක් දෙන්නෙක් වැටෙන්න ගියත් ඔක්කොමලා වැටෙන්න හදනවා මේ සෙට් එකේ ඉස්සරහින් ඉන්න අපේ ජෝකර් ජෝකර් එහෙම විහිළුකාරයෙක් වුණාට ගොඩාක් ශක්තිමත් ඌ මොකද කරන්නේ එතන තියෙන ගහක් මැද්දට කකුල තියලා මෙයාලා කට්ටියම බේර ගන්නවා එතකොට එතනින් ඒ දෙන්නම උඩට එනවා උඩට આવට ඒ සෙට් එක අන්තිමට ඉන්න එක්කෙනා ගොඩක් තුවාල වෙලා ඉන්නවා මොකද එයාට ගොඩක් එවිදින්න අමාරුයි එතකොට එතන ඉන්න සයිකෝ දඩයන්කාරයා මූ මීට වඩා ඉන්න හොඳ නැහැ කියලා
කියලා උගේ බෙල්ලෙන් කපලා ඌ ඒ කන්දෙන් තල්ලු කරලා දානවා ඊට පස්සේ එතන නායකයා ඇවිල්ලා මේ කෝ මෙතන අන්තිමට හිටපු එක්කෙනා කෝ කියලා අහනකොට කට්ටිය කියනවා මේ සයිකෝ දඩයන්කාරයා මැරුවා කියලා එතකොට ගොඩක් තරහා යන නායකයා මුගේ දිහාට ඇවිල්ලා උඹ මං කියන දේ අහන්න නැද්ද මම මෙතන කියන දේ තමයි කට්ටිය අහන්න ඕනද උඹට එහෙම බැරි නම් මාත් එක්ක එනවා ෆයිට් එකට කියලා ඌ ෆයිට් එකට යන ගාන හැබැයි ඌ ගොඩක් බයයි නායකයාට එතකොට ෆයිට් එකට යන්න මීට පස්සේ මෙතන කවුරුත් මැරෙන්න හොඳ නැහැ මෙයාල ඔක්කොම මට පණ පිටින් ඕන කියලා එතනින් කට්ටිය එකන් යනවා එදා රෑ වෙනවා ඊට පස්සේ අනිත් දවස් උදේ තායිත් නැගිටලා කට්ටිය විදින්න පටන් ගන්න එහෙම යනකොට මැදදී පොඩි පොඩි දේවල් වෙනවා ලොකු ගහක් වැටෙනවා මෙයාලා දිහාට එතනිනුත් බේරෙනවා ඊට පස්සේ ආයෙත් ඉස්සරහට එවිදන් යනකොට එතන ලේඩි කෙනෙක් වැටලා ඉන්නවා යාට මොකක් හරි රෝගයක් හැදිලා එතනින්ම යාගේ දුවත් ඉන්නවා එතකොට මෙයාලා කට්ටිය යනකොට ඒක පොඩ්ඩක් බෝ වෙන රෝගයක් කියලා මේ කෙල්ලව එකෙක් තල්ලු කරනවා එතනින් ඒ පොඩි කෙල්ල අනාවිකි එහෙම කියන පොඩි මොකක් හරි චරිතයක් වෙනදි ඒකි මොකක් හරි දොඩවන්න පටන් ගන්නවා උඹලා ඔක්කොම මරන්න එක්කෙනෙක් එනවා උඹලා ළඟදීම නැති වෙනවා ඒ වගේම කළු කොටියෙක් එක්ක තමයි උඹලට ඌව දකින්න පුළුවන් වෙන්නේ පොළවෙන් මතුවලා ඉන්නේ කියලා එක එක දේවල් කියනවා එතකොට මෙයාලා මේ දේ ගැන ගණන් ගන්න දෙන්නෙක් විතරයි මේකට පොඩ්ඩක් ඔළුව තියාගෙන ඉස්සරහට එවිදන් යන්නේ මෙයාලා දැන් එක්කන් යන්න ඕන තැනට දැන් එක්කන් ඇවිල්ලා එතන පොඩ්ඩක් බැලුවම ඒ ආදිවාසී සෙට් එකෙන් මෙයාලා පොඩ්ඩක් අප්ඩේට් වෙලා ඉන්නවා මොකද මෙයාලා පොඩ්ඩක් අර කලර්ස් ගන්නේවා ඇඳුම් හනේවා ඒ වගේම ගල් වලින් ගෙවල් හදාගන්නේවා අන්න ඒ වගේ පොඩි පොඩි අප්ඩේට් වලට ආපු ආදිවාසී සෙට්ටම් අනිත් එක එතන ඉන්න කෙල්ලෝ ගෑන් ළමයි ඔක්කොම ඇඳුම් මැඳගෙන ඉන්නවා මොකද ආදිවාසී සෙට් එකේ අනිත් අය මෙයාලගේ ගෲප් එකේ ඇඳුම් අඳින්න එයාලගේ ආදිවාසී කෙල්ලෝ එතනට දැන් එනවා කට්ටියම එතනට ආම මෙයාලට නිල් පාට තීන්ත වර්ගයක් ගන්නවා මෙයාලව එක තැනකට ගෙනිහිල්ලා එතන වෙන්දේසියට දානවා. එතකොට මෙතන ඉන්න කෙල්ලෝ ටික කට්ටියම වෙන්දේසින් ගන්නවා. ඒ වගේම එක ගෲප් එකක් වෙන්දේසියට ගන්නවා. එතකොට අනිත් අයව වෙන්දේසින් ගන්න නැති අනිත් අයව මෙතනින් රිලීස් කරනවා. ඒ තමයි අර ජෝකගේ නැන්දව මෙයාලා රිලීස් කරනවා. ඊට පස්සේ අතන ඉන්න කෙල්ලෝ ටික කවුරු කවුරු හරි අරන් යනවා. මේ කොල්ල සෙට් එක විතරක් වෙනම දේවාලය වගේ තැනකට එක්කන් යනවා. එතනින් උඩට ගියාම මෙයාලව එක තැනකදී තියලා එක එක්කෙනාව ඉස්සරහට අරන් භූමියට ගොඩාක් තිබහයි කියලා එයාලගෙන් එක එක්කෙනාව බිල්ලට දෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලාම එක්කෙනෙක් වල්ලලා එයාගේ හදවත ළඟින් පළලා ඊට පස්සේ එයාගේ බෙල්ල එතනින් කපලා එයාගේ ඔළුව පල්ලයට විසික් කරනවා. පල්ලෙහා ඉන්න කට්ටේ ඔළුව දැල් වලින් ගහලා අල්ලනවා. මෙන්න මේ වගේ එක එක චාරිත්‍ර කරන්න පටන් ගන්න. ඒ වගේම අනිත් එක්කෙනාවත් අල්ලලා එයාගේත් බඩ පළලා එයාගේත් බෙල්ල කපලා එයාගේ ඔළුවත් පල්ලයට විසික් කරනවා. ඊට පස්සේ අපේ හීරෝ අල්ලලා එතන තියලා බඩ පලන්න හදනකොටම එකපාරම එතන ග්‍රහණය ඇති වෙනවා. එතකොට හීරු සම්පූර්ණයෙන්ම බැහිලා යනවා කළුම කළු පාටට. ඊට පස්සේ කට්ටියම බය වෙනවා මේ මොකද්ද වුනේ? දෙවියෝ මේකට කැමති නැද්ද කියලා. හැබැයි පූජකතුමා එතනින් කතා මාරු කරනවා. අපි මේ බිලි ටික දෙවියෝ බාරගත්තා. ඊට පස්සේ අපි බිල්ලට දෙන්න අවශ්‍ය නැහැ කියලා. ඌ එතනින් ෂේප් කළා අපේ හීරුගෙන් පස්සේ කාවත්ම මරන්නේ නැහැ කියලා එතනින් අතාරිනවා. ආයේ තිරු එළියෙනවා. ඊට පස්සේ මෙයාලව මෙතනින් මොකද්ද කරන්න කියලා රජතුමාගෙන් ඇහුවම උඹලා ඕන දෙයක් කරගන්න ඉන්නලා කියලා කියනකොට ඒ සේනාධිපති මොකද්ද කරන්නේ ඒ කට්ටියම එක්කගෙන වෙන තැනකට එක්කන් යනවා එතන ගියාම පොඩි ග්‍රවුන්ඩ් එකක් වගේ දෙයක් තියෙනවා එතනින් ඒ අයිනේ මේ සේනාධිපතිගේ පුතා අර කොනේ ඉන්නවා ඒ වගේම එතනින් එහා පැනලා ගියොත් වත්තක් තියෙන ඒ වත්තෙන් එහා උඹලට ගියොත් බේරෙන්න පුළුවන් හැබැයි අපි කරන දේවල් වලින් බේරලා යන්න පුළුවන්ද කියලා අපිත් බලා ගන්නම් කියලා මෙයාලා පොඩි ගේම් එකක් ප්ලේ කරන්න පටන් ගන්නවා ඉස්සල්ලාම දෙන්නෙක්ව දුරවන්න සලස්සන ඒ තමයි අපේ ජෝකවයි තව කොල්ලෙක්වයි දෙන්නම දැන් එක දිගට දුවනවා ජෝක එක දුවන කොල්ලා කෙලින් දුවනවා එයාගේ ඔළුවට කෙලිම ගලක් ඇවිල්ලා වැදිලා එයා එතනින්ම මැරෙනවා ඊට පස්සේ ජෝක පොඩ්ඩක් එහාට මෙහාට පැද්දි පැද්දි දුවනවා හැබැයි අන්තිමේදී ඊතලයකට වැදිලා එතන වැටෙනවා හැබැයි බාගෙට පණ තියෙනවා එතකොට අර සේනාධිපතිගේ පුතා දුවගෙන ඇවිල්ලා මුගේ ඔළුවටම ගහලා මුව මරනවා ඊළඟට දුවන්න සලස්සන්නේ අපේ හීරෝ ඒ වගේම අනිත් එක්කිනාවයි මේ දෙන්න දැන් පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා හරහට පොඩ්ඩක් ක්‍රොස් කරගෙන දුවනවා හැබැයි මේක හරියටම බලාගත්ත එක නේ හීරෝ එක දුවන අනිත් එකාව හරියටම එම් කරලා ඊතලෙම්ම උගේ ඔළුවට විඳිනවා උගේ කටස්සෙන් එළියට එන්න
දැන් අපේ හීරෝ එහාට මෙහාට දුවනවා. එතකොට දුවන ගමන් ඊතලෙක් ඇවිල්ලා බඩ අයිනකින් වදිනවා. මේක දැක්කම අර සේනාධිපති පුතා දුවගෙන එනවා මුව මරන්න. එතකොට අපේ ජෝකට පොඩ්ඩක් පණ තිනා. ජෝක මොකද කරන්නේ? උගේ කකුලෙන් ඇදලා ඌව පල්ලයට වට්ටනවා. එතකොට ටග් ගාලා හීරෝ මොකද කරන්නේ? උගේ බඩෙන් පලාගෙන ආපු ඊතලේ කඩාගෙන ඒකෙන්ම ඒ පුතාව මරලා එතනින් දුවන්න පටන් ගන්නවා. ඌ අර වත්තස්සෙන් දුවලා කට්ටේගෙන් බේරෙනවා. හැබැයි ඒක අස්සෙන් දුවනකොට තමයි දකින්නේ එතන මෙයාලා වගේම ගොඩාක් අය මැරලා ඉන්නවා. දඩයන් කරන සෙට් එක පෙන්නනවා. එයාලා ගොඩාක් තරහා ගිහිල්ලා මේ හීරෝ මරන්න ඕන කියලා දුවගෙන එනවා. ඒ වගේම ඒ සේනාධිපතිට ගොඩාක් තරහා ගිහිල්ලා තියෙනවා. මොකද එයාගේ පුතාව මූ මරලා දැම්මනේ කියලා. ඊට පස්සේ මෙයාලත් ඒ වත්තස්සෙන් කඩාගෙන මුව හොයාගෙන පස්සෙන්ම පන්නනවා. එක දිගටම දුවන හීරෝ මොකද හිතන්නේ කොහොම හරි බේරෙන්න ඕන කියලා ගහකට නගිමු කියලා ගහකට නගිනවා. එතනින් නැගලා බේරෙන්න පුළුවන් කියලා හිතනකොට මෙයාලා කට්ටිය පල්ලැහෙන් මුව හොයාගෙන එහාට මෙහාට විදිවිද යනවා. එතකොට මුගේ ලේ පෙල්ලමක් ඒ ගහ උඩින්නම් හරියටම අර සයිකෝ දඩයන් කරගේ පිටට වදිනවා. හැබැයි ඌ ඒක දන්නේ මෙයාලා කට්ටිය දැන් හොය හොය ඉන්නකොට එකපාරෙම ඒ ලේ පෙල්ලම තව එකෙක් උගේ පිටේ තියෙන එක දකිනවා. එතකොට මේ කට්ටිය දැනගන්නවා මූ අනිවාර්යම ගහක් උඩ තමයි මේ ඉන්නේ. අපි දැන් ගස් උඩ තමයි බලන්න වෙන්නේ කියලා. අපි බේරුණා වෙන්නේ නැති කියලා අපි හීරෝ පොඩ්ඩක් හැරලා පිටිපස්සේ බලනවා. බලද්දී මුගේ ළඟින්ම කාලු කොටියෙක් එකපාරෙම ගහෙන් වැටලා ඌ පන්නන්න පටන් ගන්නවා. මූ තිසරට දුවගෙන යනවා. එතකොට මේ ගෲප් එකත් බලන් ඉන්නවා මේ ඉන්නේ මූනේ කියලා. මූව මරන්න ඕන කියලා ඉස්සරහට එනකොටම මූ මෙහාට වෙනකොටම අර කාලු කොටියව දකිනවා. එකපාරම කාලු කොටිය ඇවිල්ලා මෙයලගින් එක්කෙනෙක්ට පනිනවා. පැනලා එක්කෙනෙක්ගේ මූණ හපලා මරලා දානවා. එතකොට වටේ ඉන්න අනිත් අය මේ කළු කොටියව මරලා දානවා එයාලගේ ආයුධ වලින්. එතකොට මෙතනදී එකෙක් කියනවා අර චූටි කෙල්ල කියපු අනාවිකය ඔක්කොම වෙනවනේ මේ කළු කොටියෙක් එක්ක මූ දැන් ආවා. ඒ වගේම එක එක දේවල් වෙන්න පටන් ගන්නවා. අපේත් එක එකනා මැරෙන්න පටන් ගන්නවා. මේ ඔක්කොම ඇත්ත වෙයි වගේ කියලා කියනකොට අර සීනාධිපති කියනවා උඹ කට වහනවා නැත්නම් උඹවත් මට මරන්න වෙයි. මං අනිවාර්යෙන්ම ඌව මරලා උගේ හැම මගේ ඇඳුමක් හැටියට දා ගන්නවා කියලා පරෙල්ල කට්ටියන් කියලා කට්ටිය ආයෙත් ඌව හොයන්න පටන් ගන්නවා. එතනින් කට් කරාම දැන් ලිඳ ගාව පෙන්නනවා. ලිඳ ඇතුලේ වඳුර දෙන්නෙක් රණ්ඩු වෙලා ඇතුළට වැටෙනවා. එතකොට ඒ වඳුරව මේ අපේ හීරෝයින් කොහොමද මරන්නේ? යා උන්ට හැරියෝ සටන් කරලා එයාගේ ළමයිව බේරගන්න එකක් පෙන්නනවා. ආයෙත් අපි කැලවට යන්. අපේ හීරෝ දැන් එතනින් කොහොම හරි දුවනවා ඉස්සරහට. හැබැයි මෙයාලා කොහොම හරි මෙයාව පන්නගෙනම එනවා. මොකද මෙයාගේ ඇඟේ තියෙන ඒ නිල්පට තීන්ත ගස් වලට වදිනවා, කොළ වලටත් වදිනවා. ඒවා මෙයාලා මාක් කරගෙන මෙයාගේ පස්සෙන්ම පන්නගෙන එනවා. එතකොට එතනින් එනකොට ඒ දඩයන් කරන කට්ටියෙන් එක්කෙනෙක් නායක දෂ්ට කරලා එතනදිම මැරලා යනවා. ඊට පස්සේ අනිත් කට්ටේ ආයේ පස්සෙන් පන්නනකොට අපේ හීරෝ දැන් අන්තිමේදී ලොකු වෝටර්ෆෝල් එක උඩට එවිල්ලා ඉන්නවා. එතනින් එහාට අනිවාර්යයෙන්ම පනින්න යන තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට හීරෝට දැන් කරන්න කිසි දෙයක් නැහැ. මෙයාලා දැන් ලං වුණා. මොකක් හරි වෙච්ච දැන් කියලා එතනින් පල්ලෙහාට පනිනවා. එහෙම පල්ලෙහාට වැටෙනම උන්ගේ අර නායකයා හිතන්නේ මූ මැරණ කියලා දැක්කද? අර අනාවිකී ඇත්තද නැත්නම් මූ දැන් මැරණක ඇත්තද බලපල්ලා කියලා කියනකොටම පල්ලෙහා ජීවතුත් අතර ඉන්න අපේ හීරෝ පල්ලෙහෙන්නම් කෑ ගහනවා. මේ කැලෑව තමයි මගේ ලයිෆ් එක, උඹලට කිසි දෙයක් කරන්න බෑ කියලා කෑ ගහනවා. ඒක දැකලා සේනාධිපති තවත් තරහා යනවා. මූව කොහොමරි අල්ල ගන්න ඕන කියලා කියනකොට උන්ගෙන් එකෙක් කියනවා අපි මෙහෙම පැන්නොත් අපි මැරෙයි අනිවාර්යයෙන්ම, එහෙනම් අපි වටෙන් යමු කියනකොට ඌවත් මරලා පල්ලෙහාට විසික් කරනවා. ඊට පස්සේ මෙයාලා කට්ටිය එකෙන් එක්කෙනා පල්ලෙහාට පනිනවා. එතනින් එක්කෙනෙක් පල්ලෙහා ගලක වැදිලා මැරෙනවා. අනිත් කට්ටිය කොහොම හරි ගොඩට එවිල්ලා මුව ආයෙත් පන්නන්න පටන් ගන්නවා. ඉස්සරහට යන අපේ හීරෝ එතන මඩ වගුරක වැටෙනවා. එයා වැටිලා උඩට එන්න ට්‍රයි කරනවා. හැබැයි ඇතුළට ඇතුළට යනවා. හැබැයි කොහොම හරි අන්තිමේදී එතනින් බේරලා පන්න බේරගෙන එළියට එනවා. එළියට එවිල්ලා ඉස්සරහට ගිහිල්ලා පෙන්නනවා. එතකොට අර කෙල්ල කියපු විදියටම පොළවෙන් මතුවෙන එක්කෙනෙක් තමයි උඹලගේ විනාශයට හේතු වෙන්නේ කියලා කියූප එක අරුන්ට මතක් වෙනවා. එතකොට ගොඩක් උන් හිතාස්සෙන් ගොඩක් දැන් බය වෙනවා. ඊට පස්සේ මූ සද්ද නැතුව කට්ටිය දිහා හැරලා බලලා මොකක් හරි දෙයක් කරනවා වගේ ලොකු මී වදයක් කරන් උන්ගේ පැත්තට විසික් කරනවා. දැන් කට්ටියම මී මැස්සෝ
කොටන්න පටන් ගන්නවා එක එක්කෙනාට බරපතලම කොටනවා ඊට පස්සේ මු ආයෙත් එතනින් දුවන්න පටන් ගන්නවා ආයෙත් ලින්ද පෙන්නනවා ලින්ද පෙන්නවම අපේ හීරෝයින් මොකද කරන්නේ කඹයක් අර පොඩි කෝටු කෑල්ලකට ගැට ගහලා උඩට දාන්න try කරනවා හැබැයි ඒක සාර්ථක වෙන්නේ නැහැ ඊට පස්සේ ආයෙත් කැලේ පැත්ත පෙන්නනවා අපේ හීරෝ කටු වර්ගයක් අරන් එතන තියෙන විෂ වර්ගයේ ගෙම්බෙක් වල්ලලා ඒ කටුවල ඒ විෂ ටික ගාවලා කෙසල් කොලයක් වගේ එකක් කොතලා පොඩි ආයුධයක් හදලා එතනින් අන්තිමට එන එකට ඒ කටුවලින් විඳිනවා ඒ විෂ වලට එතන ඉන්න ඒ දඩයන් කරන එකෙන් මැරෙනවා ඊට පස්සේ මුව දකින්නවා අර සයිකෝ දඩයන්කාරයා ඌ මුව මරන්න කියලා දුවන් එනකොට එතන තව පොඩි ආයුධයක් තියෙනවා ඒ ආයුධය අරගෙන ඌව මරන්න තමයි plan කරන්නේ එතකොට දෙන්න එකට එක දුවන් එනවා නැමෙනකොටම අර සයිකෝ දඩයන්කාරගේ පාර හරියටම අපේ හීරෝගේ නලල ගාවින් වැදීගෙන යනවා එතකොට අපේ හීරෝ අනිත් ආයුධය අරන් ඒ සයිකෝ දඩයන්කාරයාත් මරලා දානවා අන්තිමේදී දැන් තුන්දෙනා ඉතුරු වෙලා ඉන්නේ එයාලා තුන්දෙනාව පෙන්නනවා ඒ වගේම හීරෝ දැන් ලින්ද ගාඩ්ම දැන් ලඟ වෙලා ඉන්නේ එතකොට හොඳටම වහිනවා දැන් ලින්ද පිරෙන්න පටන් ගන්නවා ඒ වගේම දැන් අපේ හීරෝයින්ට බඩ රිදන්නත් පටන් ගන්නවා හරියටම මේ වෙලාවට මෙයා දැන් ඒකත් දරාගෙන අර පොඩි කොල්ලවත් ළඟට අරගෙන දැන් අඬ අඬ දැන් මෙයා එනකම් බලන් ඉන්නවා හීරෝ දැන් ලින්ද ළඟටම ලඟ වෙලා ලින්ද ඇතුළට බලනවා එතකොට හීරෝයින් දකින්නවා එතකොට තමයි එයා අපිව බේර ගන්න ආවා කියලා හිතා ගන්න එතකොටම අනිත් දෙන්නත් පස්සෙන් ඇවිල්ලා ලින්ද අස්ස බලනවා එතකොට හීරෝ පණ කඩාගෙන ඉස්සරහට දුවන මොකද සේනාධිපති අනිත් පැත්තෙන් හීරෝ මරන් දෙනවා එතකොට දෙන්නම දැන් එක දිහාටම දුවනවා දුවල කියලා එක තැනක දැන් හීරෝ හිටන් ඉන්නවා දැන් අරු දැන් ඊතලෙන් හරියටම විඳිනවා හීරෝගේ පපුවට පොඩ්ඩක් උඩින් හැබැයි හීරෝ මැරෙන්නේ නැහැ ඌ ඒ ඊතලෙත් කඩලා අතට අරන් සේනාධිපති ළඟට එනකම්ම ඉන්නවා මූ දුවගෙන එන ගමන්ම ඔයාල කලින් දැක්කනේ අර ඌරව දඩයන් කරන්නේ අන්න ඒ ටූල් එකින්ම මේ සේනාධිපතිවත් දඩයන් කරන විදිහටම මරනවා කොහමරි එතනිනුත් ඇවිල්ලා දැන් අර දෙන්නත් දැන් ලින්ද දිහාම බලන් ඉන්න එතකොට ලින්ද ඇතුලේ ඉන්න හීරෝයින් අපේ හීරෝ එන්න කලින්ම එයාගේ ළමයවත් බිහි කරනවා දැන් හීරෝයින් ළමයව එක අතකින් අරගෙන දැන් ඉපදිච්ච ඒ අනිත් බබාවත් අනිත් අතකින් තියාගෙන උඩට බලාගෙන උස්මරන් ඉන්නවා එතකොට අපේ හීරෝ එතනට දුවගෙන එනවා දුවගෙන ඇවිල්ලා බලනකොට අනිත් දෙන්න මොකක් කර දෙයකට බය වෙලා අර අයින දිහා බලන් ඉන්නවා එතකොට අපේ හීරෝ ඇවිල්ලා ඒ අයිනෙන් බලන් ඉන්නවා එතකොට තමයි දකින්නේ මුහුද අයිනෙන් වෙන කවුරරි නැව් වලින් මේ දූපතට එනවා කියලා. ඒ නැවක් තමයි එන්නේ ඒ කවුද කියලාවත් දන්නේ නැහැ. ඊටසේ හීරෝ මොකද කරන්නේ දුවන කියලා ලිඳ අස්සේ බලනවා. බලනකොට මෙයාලා තුන්දෙනා පණ පිටින් ඉන්නවා. ඒකත් අර පොඩි බබෙක්වත් අතේ තියාගෙන. ඊට පස්සේ අපේ හීරෝ ඒ තුන්දෙනාවත් එතනින් බේරගෙන පොඩ්ඩක් කන්දක් වගේ තැනකට යනවා. ගිහිල්ලා උඩ ඉඳන් බලනවා මුහුදු පැත්තට. එතකොට හීරෝයින් අහනවා අර ආපු කට්ටිය කවුද? අපි එයාලා ළඟටම යන්න කියලා. එතකොට හීරෝ කියනවා නෑ අපිව බලා ගන්න හොඳම තැන මේ කැලේ තමයි. මේ කැලේ අසටම යන් කියලා ඒ දරු පවුල් එක්කම ඒ කැලේ අසට යන්න ලෑස්ති වෙනවා. ඔන්න මෙහෙම තමයි මේ මූවී එක ඉවර වුනේ. ඔයාලා මේ මූවී එකට කැමති නම් ලයික් කරන්න ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. මොකද ලස්සනම ලස්සන මූවී එකක්. ඒ වගේම ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. මොකද මේ වගේම ලස්සන මූවීස් ඉස්සරහට අපි ගොඩාක් ගෙනවා. ඒ වගේම bell icon එකක් දීලා තියන්න. එතකොට තමයි අපේ videos ඉතා ඉක්මනින් ඔයාලා ළඟටම reach වෙන්නේ. එහෙනම් මේ වගේම ලස්සන මූවී සහ අමුතුම video එකකින් හම්බ වෙන්න ඔයාලා හැම දිනටම සුබ දවසක්.